හොඳ වැඩ. යහ පැවැත්ම කියන්නේ යහ පැවැත්ම. යහපත් ජීවත් වෙන එක, හොඳ වැඩ කරමින් හොඳට ජීවත් වෙන එක යහ පැවැත්ම. හොඳ යහපත් ජීවත් වෙන එකට අපි කියනවා යහ පැවැත්ම කියලා. අපේ පැවැත්ම, අපි හොඳට ජීවත් වෙන හැටි. ඒක තමයි අද ටීචර් මේ පළවෙනි පාඩමේ ඇත්තතේ පුතාලට උගන්වන්න යන්නේ. උතේ නිබන්ධනේ පුතාලගේ ටියුට් එක පැත්තකින් තියලා ටීචර් මොකද්ද කියන්නේ කියලා අහගෙන ඉන්න. හරිද? දැන් ඕක ටීචර් ගන්න ඕනේ ගන්න. දැන් ඕක පොඩ්ඩක් පැත්තකින් තියලා තියන්න. හරිද? දැන් එතකොට ටීචර් පුතාලට පෙන්නනවා ලස්සන පින්තූරයක්. හොඳට බලන්න මේ. හොඳට කල්පනාවෙන් බලාගෙන ඉන්න. මම පල්ට රූප දිහා බලන්නේ. හරි, පුතාලට පේනවද ටීචර් ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ පින්තූරයක් පෙන්නනවා? පේනවද? ඔව් ටීචර්. ආ, මියාව දැකලා තියෙනවද මගේ තුවල පුතාලා? ඔව් ටීචර්. මොකක්ද මෙයාට අපි මොකක් කියලාද කියන්නේ? හරි, එතකොට ඔන්න පුතාලා සමනලය දැකලා තියෙනවනේ නේද? මට මේ පින්තූරෙත් බලලා මයි පුතාලා කියන්න ටීචර් මෙන්න මේ ඉන්නේ, මෙන්න මෙයා. හරිද? මෙයා තමයි මේ පින්තූරේ ඉන්නේ කියලා. හරිද? වැඩ කරනවා. මේ වෙන්නේ වැඩ කරන්න එපා. අපි ඉස්කෝලේදී වැඩ කරනකොට පුතාලා ටීචර් කියන දේ අහගෙන ඉන්නව නේද? ටීචර් කියන දේ ඉස්කෝලේ වැඩ කරනකොට. ඔව් ටීචර්. දැන් මේ අපි ලර්නින් කොලේජ් එකේ ටීචර් උගන්වනකොට ටීචර් මොනවද උගන්වන්නේ කියලා පුතාලා අහගෙන ඉන්න ඕනේ. හරිද? පුතාලටත් මේ පාඩමේ මොකද්ද කරන්න කියලා තේරෙන්නේ. හයිද? එතකොට ඔන්න ටීචර් මුලින්ම පෙන්නවා සමනලේ නේද? ඊට පස්සේ මොකද්ද පෙන්නුවේ? දළමුව. එතකොට පුතාලා අස දළපුවට පැටියෙම කැමති සමනලයටද? දළපුවට සමනලයටද කැමති? සමනලයට. සමනලයට. හරි, සමනලයට පුතාලා ආස මොකක් හින්දාද? මගේ දුවල පුතාලා ආස සමනලයට ඇයි? අස්සන හින්දා. මේ ටීචර් අතේ තියෙන සමනලයාගේ තුන නිල් පාට තියෙනවා, කහ පාට තියෙනවා, මේ පාට පාට තියෙනවා, මේ පේනවා නේද? ඒ වගේ ටීචර් පින්තූරෙත් පෙන්නවා, පුතාලා ගෙදරත් දැකලා තියෙනවා නේද සමනලු? ඒ වගේ සමනලයා ගොඩක් ලස්සනයි. ටීචර් මල් පැණි බොන්නත් එනවා. අන්න හරි, මල් පැණි බොන්නත් එනවා. එතකොට ඒ හින්දා පුතාලා ආසයි සමනලයට ගොඩක් ආසයි. සමනලයා පියාඹාගෙන යනවා නේද? කතා කරමු. අපි කතා පරිසරයේ පාඩම එහෙමනේ අපි කරන්නේ.
නැත්තම් පුතාලට තේරෙන්නේ නැහැ ටීචර් තේරෙන්නේ නැහැ නේද එහෙනම් දැන් සමනලේ උන්න සිප්පාද යනවා එයා ගොඩක් දුර ගමන් වල යනවා උන්න එතකොට යාට මොනවද දැකින්න හම්බෙන්නේ අලුත් අලුත් 아무තු 아무තු දේවල් මොනවද ඒ අය පුතාල දන්නවනම් කියලා බලන්න උන්න ගාස් දේදුණු මීදු මාතරි हंद तारका देदुन දඩඹුවට දළඹුවට හරි හිටියෝ සයින් කරන්න නේද අපි බලන්නේ කොහරි ඇත්තකට ගිහින් දාන්න නේද අපි බලන්නේ දලබුව ගෑවුනා දලබුව ගෑවුනා කළු මතු වෙනවා හරි පුතේ දලබුව ගෑවුනාම දැන් අපි කසනවා කසනකොට අපේ හැම රතු වෙනවා ඊට පස්සේ පුතා කිව්වා වගේ කළු මතු වෙනවා නේද රතු වෙනවා තුවාල වෙනවා එතකොට අපිට ගොඩක් වේදනයි නේද තුවාල වුණාම කසනකොට අපිට හරි අමාරුයි නේද පුතේ නේද හරි අමාරුයි නේද අපි දළඹුවට කැමතිද නෑ නෑ ටීචර් නේද එතකොට අපි දළඹුව අයින් කරනවා දළඹුව අල්ලන්නවත් කැමති නෑ අපි සමනලයට නම් ආසයි නේද දළඹුවට නෙමෙයි ආස සමනලයට ආසයි නේද පුතේ ඒ වගේ තමයි මගේ දුවේ පුතේ පුතාලත් හරිද පුතාලත් වැඩ කරනකොට දළඹුවෙක් වෙන්න හොඳ නැහැ දැන් දළඹුවට කවුරුත් කැමතිද නැ මගේ දුවල පුතාලත් කැමතිද අපි ආස සමනලුන්ට එහෙනම් අපි කවුරු වෙන්න දෝනි කවුරු වෙනවා වෙනවටද අපි කැමති දක්ෂයි හොඳ වැඩ හොඳ යහපත් වෙන්න ඕනි පුතාලගේ වැඩ. එතකොට තමයි පුතේ පුතාලව සමනලෙක් විදිහට අනිත් අය දකින්නේ පුතාලට කැමති වෙන්නේ. පුතාලා කාටවත් ගෞරව කරන්නේ නැත්නම් ඔහේ ඇඳුම කිලුටු පෙරාගෙන හේ ඉන්නවා නම් හොඳ වැඩ කරන්නේ නැත්නම් එතකොට පුතාලට කවුරුත් කැමති වෙනවද? නෑ ටීචර්. පුතාලව එපා වෙනව නේද කණිත යාළුව හම්බ වෙන්නේ පන්තියේ කොනකට වෙනව හරියට අපි දළඹුව අයින් කරනවා වගේ නේද එතකොට මගේ දුවල පුතාලා දක්ෂයි හොඳයි නේද එතකොට මගේ දුවල පුතාලා දළඹුවෙක් වෙන්නේ නැතුව සමනලෙක් වගේ වැඩ කරන්න ඕනේ තේරුණාද හානාරි හොඳයි නේ अभी
වෙන වැඩ කරන්න එපා ටීචර් කියන්නේ මොකද්ද කියලා අහගෙන ඉන්න. පිළිපදින්න ඕනි දේවල් ටික තියෙන. මට කියන්නේ පුතාලා දන්නවා නම් අපි පාසල් යනකොට පිළිපදින්න ඕනි දේවල් මොනවද? ඔයා දන්නවද? උදේම පාසලට පැමිණීම. මොකද්ද පුතේ? කියන්න බලන්න අය. උදේම පාසලට පැමිණීම. අන්නහරි උදෑසනම පාසලට පැමිණීම තව මගේ පුතා බොහොම හොඳයි. ගුරුවරුන්ට ආචාර කිරීම. ගුරුවරුන්ට ආචාර කිරීම අන්නහරි. ගුරුවරුන්ට කීකරු වීම. ගුරුවරුන්ට කීකරු වීම හරි. දැන් පුතාලා පාසල් සිසුන් විදියට දැක්මදීම ආදත්මදීන කේක ගෙදදි කරන්න ඕන නැද්ද හැමදාම මේක කරන්න. පිරිසිදු කිරීම අන්නහරි. මේ පැවැත්ම මේ පාඩමේ දුල පුතාලා පිළිපදින්න ඕනේ නීති රීති නැත්තම් පිළිපදින්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. දැන් මගේ පුතාලාත් කිව්වා. දැන් ඔන්න ටීචර්ත් කියලා දෙනවා. අර හොඳට අහගෙන ඉන්න. හරිද? එතකොට ඉස්සලාම එක තමයි පුතේ අපි નિયમિત වෙලාවට නැත්තම් පාසල පටන් ගන්නවා නම් හතමාට අපි ඊට කලින් පාසලට යන්න ඕනේ නේද? पोड़ी कर पंती वाला सिंह उगा
ඉස්සර කියන්න පුතේ පුතාර ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ටීචර්ගෙන් ඇහෙන්නේ නැහැ ටීචර් ඇහෙන්නේ නැද්ද පුතේ හැමෝම අප්පුත වීඩියෝ ඔන් කරන හින්දා ප්‍රශ්නේ නැවත්තේ චුට්ටක් ඉන්න හොඳේ හරියයි දෙ හැමෝම එකපාර වීඩියෝ ඔන් කරන්න එපා කතා කරනකොට යාළුවන්ට ඇහෙන්නේ නැතුව යනවනේ හරිද දැන් එතකොට ඊට පස්සේ දැන් කාලච්ඡේදවල දැන් පන්තියේ ඉගෙන ගන්නකොට සිංහල කාලච්ඡේදය පරිසරය ගණිතය පුතාලා ඉගෙන ගන්නකොට ඉංග්‍රීසි ගන්නන්න ටීචර් එනවනේ පුතාලගේ පන්තියට නේද එහෙම ආවට පස්සේ දැන් ඒ කාලච්ඡේද දැන් ඉවරුණාට පස්සේ ඊගාවට තියෙන කාලච්ඡේදයට පිලෑස්ති වෙනවා දැන් ටීචර්ණ සිංහල ඉවර වෙලා ඔන්න මේ පීරියඩ් එක ඉවරයි මේ කාලච්ඡේද ඉවරයි ඊගාවට පුතාලට ඉගෙන ගන්න තියෙන ගණිතය දැන් ටීචර් කියනකම් ඉන්න හොඳ නෑ ක්ලාස් මේ පන්ති ඒ ගණිතය පොත ගන්න හරිද දැන් ඊගාවට ගණිතය තියෙන කියලා පුතාලා දන්නවනේ නේද පුතාලට මතකයිනේ එහෙනම් මොකද කරන්න ඕනේ? තව ගාලා ගණිතය පුතාරගෙන ගණිතේ වැඩ පුතාරගෙන පොත් පිල්ලගෙන ටීචර්ට උදව් කරන්න ඕනේ. ලෑස්ති වෙන්න ඕනේ පාඩමට. තේරුණාද මගේ පුතාලට? ඔව් ටීචර්. ඔව් ටීචර්. ඔව් ටීචර්. හරි. දැන් යන්න ඕනේ ටීචර් පුතාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. පුතාලා ඉස්කෝලේදී අහන්න අහසම හඬ මොකද්ද? ඉන්ටර්වල් එක දෙනවා විවේක කාලය දෙනවා කියලා ඔන්න බෙල් එක ගහනකොට සීනු හඬ ගහනකොට පුතාලා කැමති නේද ඔව් ටීචර් ඔව් ටීචර් ඔව් ටීචර් අග්ගාල මොකද කරන්නේ විවේක කාලයට අවනතව වැඩ කරන්න ඕනේ කියන්නේ දැන් ඔන්න විවේක කාලේ පටන් ගත්තාම මන්ට කෑම කාලා ඔන්න සෙල්ලම් කරන්න යනවනේ සෙල්ලම් කරලා ඉවරලා විවේක කාලේ ඉවර වෙන ගම ඉවරුන ගමම්ම නැවත පන්තියට එන්න ඕනේ. දැන් ඉවර වෙලා තව කොයි කොයි හැරි ඇවිදලා කියන්නේ යාළුවගේ පන්තියට අයියලා අක්කලගේ පන්තියට එහෙම ඇවිදලා එන්න හොඳ නැහැ. එතකොට ටීචර්ට වෙලා යනවා පුතාලව කොයන්න ඕනේ. නේද? පුතාලට අනතුරක් වුණොත් එහෙම. ඒ හින්දා විවේක කාලයට අවනතව ක්‍රියා කරන්න ඕනේ. මගේ දුවල පුතාලට තේරෙනා නේද? ඔව් ටීචර්. ඔව් ටීචර්. තවත් එකක් අපි පාසල් සිසුන් විදිහට අපි පිළිපදින්න ඕනි හොඳ දෙයක් තමයි ආගමික කටයුතු වලට හොඳින් ඒවට අවනතව ක්‍රියා කරන්න ඕනි තේරුණාද ඒ කියන්නේ පුතේ ආගමික කටයුතු කියන්නේ දැන් අපි උදෑසන ගාල ඔන්න චුට්ටක් ඉන්න මම හිතන්නේ ටීචර් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් දැන් අහපෝ ටීචර් ලොග්වේ ඈ අලුත් ටීචර් හොඳයිද පුතාලට පරිසරය උගන්වනවා ඔව් සර් ඔව් සර් කැමති ආසයි නේද ඔව් සර් ඔව් සර් ඔව් සර් ටීචර් ඉන්න බලන්න ටීචර්ගේ කනෙක්ෂන් එකේ මොකක් හරි ගැටලුවක් ආවා ඒක නිසා තමයි ටීචර් ලීව් උනේ මං චුට්ටක් බලාගෙන ඉන්නේ ටීචර් ආවට පස්සේ ඔව් හැමදැනටම වැස්සනේ මේ පුතාලා කොහෙද ලංකාවේ හැමෝම එක එක දිහාවල් වල කට්ටිය දින්නේ කට්ටිය කියන්න බලන්න ඔව් සර් ඉතින් කොහෙද සර් මම ගම්පහ ආ ඉස්සර ගම්පහ
එතකොට තරුක කොහෙද? පිටපැද්දර. පිටපැද්ද. එතකොට නවෝද්‍යය? ගම්පොළ. ගම්පොළ. එතකොට හිමාශය? මොරටුව. හිමාශය මොරටුව. ඊට පස්සේ සෙතුම්? කැන්ඩි. කැන්ඩි. ආ කැන්ඩි වල පුතෙක් නේද? මේ දවස්වල දලදා මාලිගාව ගත්ත කියේ නැද්ද? නෑ. ආ යන්නේ බෑ දලදා මාලිගාව. මේ දවස්වල වහලද නෑ? කොවිඩ් එක වහලද තියෙන දලදා මාලිගාව? නෑ. එතකොට තව කවුද ඉන්නේ අපේ? විසුල කොහෙද? විසුල කැප් එකක් දාගෙන ඉන්න පුතා මට යාව පේන්නේ ෆොටෝ එක විතරයි. දුනුමාව. මොකද්ද? දුනුමාව. පැහැදිලි නැහැ පුතේ. දුනුමාව. මට තේරුන්නේ නැහැ කොහෙද කියලා. Sorry. දුනුමාව. දුනුමාව. මම අහලා නැහැ මීට කලින් කොහෙද කියලා. ඔන්න ටීචර් ආවා. ටීචර් කනෙක්ෂන් එකේ ගැටලුව විසඳුනා මං හිතන්නේ. ටීචර් ආවා. දැන් ටීචර් ආව පන්ති පටන් ගන්න. හරි. හරි පුතේ දැන් පුතාලට මතකද ටීචර් මොකද්ද අන්තිමට කියලා දුන්නේ කියලා ටීචර්ට පොඩි තාක්ෂණික මොකද්ද දැන් ටීචර් අන්තිමට කියලා දුන්නේ කරුණ ආගමික කටයුතු වලට අවනත වෙන්න ඕනි කියලා අනහරි ආගමික කටයුතු වලට දැන් පුතාල දැන් බෞද්ධය ඉන්නව නේද එක එක ආගම් වල අදහන එක එක ආගම් අදහන අය ඉන්නව නේද මගේ දුවේ පුතේ එතකොට එක එක ආගම් අදහන අය දැන් උදෑසනම අපි උදෑසන ඊගාට පාසල අවසන් වෙනකොට අපේ ආගම සිහි කරනව නේද අපි ආගම කියන්නේ උදෑසන අපි පන්සිල් ගන්නවා බෞද්ධය නේද එතකොට ඒක තමන්ගේ ආගම අපි උදෑසනම සිහි කරන එතකොට මගේ දුවේ පුතේ උදෑසන දැන් අපි මේ ආගමික වැඩ කටයුතු කරනකොට ඒ ආගමික වැඩ කටයුතු වල කරුව හොඳට අවනතව කියන්නේ ආගමට දැන් පන්සිල් ගන්නකොට දඟලලා හරියනවද නටලා හරිනවද යාළුවත් එක්ක කතා කරලා හරිනවද ඔයා මොකද කරන්නේ අද ඔයා කීයට දාව එහෙම කතා කරලා හරිනව නෑ ටීචර් නෑ ටීචර් නෑ ටීචර් जननी आगम वेड कटीट आगम अदहन एवट अवन वेड कर එතකොට ඒ වගේ
නිවේදන වලට අවනතව වැඩ කරන ක්‍රියා කරන්න ඕනේ මොකක් හරි දැන් මේ ප්‍රෝතියක් දෙනවා නම් මොකක් හරි අපිට නිවේදනයක් දෙනවා නම් නේද අපේ පාසලේ උන මයික් එකෙන් මොකක් හරි නිවේදනයක් කරනවා නැත්නම් යාළුවෙක් ඔයාලට පණිවිඩයක් කියනවා එතකොට ඒ මොකක්ද කියලා හොඳින් අහගෙන අපි ඒකට අනුව ක්‍රියා කරන්න ඕනේ අපිට ගොඩක් වැදගත් නම් නේද අපි ඒකට අනුව ක්‍රියා කරන්න එහෙම තමයි හොඳ ළමයි හොඳ යහපත් දුවල පුතාලා පාසලේදී වැඩ කරන්නේ තේරුණාද මගේ දුවල පුතාලට ඔව් ටීචර් ටීචර් අපි පාසලේදී කවදාවත් වැඩ කරන්න හොඳ නැද්ද මොකද පුතේ අපි පාසලේදී කිසිම වෙලාවක නරක වැඩ කරන්න හොඳ නැහැ නරක වැඩ නැද නරක වැඩ කරන්න හොඳ නැහැ වැඩක වැඩ කරන්න හොඳ නෑ. ඔව් හොඳ ළමෙක් නම් හොඳ යහපත් ළමෙක් නම් සමනලෙක් වගේ වැඩ කරන ළමෙක් නම් නරක වැඩ කරනවද? නැහැ ටීචර්. නැහැ ටීචර්. නරක වැඩ කරන්න හොඳ නැහැ හොඳේ නරක වැඩ කරන්න හොඳ නැහැ ඒ වගේ තමයි පුතේ පාසල ඇරෙන වෙලාවට යාළුවත් එක්ක කතා කර කර රංචු විදිහට යන්න හොඳ නැහැ දැන් පාසල ඇරෙන වෙලාවට යාළුවා තල්ලු කරගෙන ඉක්මනට යන්න හොඳ නැහැ මම ඉක්මනට යන්නේ අද ගේට්ටු ගාවට කියලා තල්ලු කරගෙන යන්න හොඳ නැහැ පේලියකට හැමෝම පාසලේ ගේට්ටු मगे दूल पुतालावट तेरना मगे दूल पुताल තේරුණාද මගේ දුවල පුතාලට? ඔව් ටීචර්. ඔව් ටීචර්. ටීචර්ද මගේ දුවල පුතාලට කියලා දුන්නා දලඹුවෙක් වෙනවද සමනලෙක් වෙනවද කියලා නේද? අපි කවුද වෙන්න ඕනි? දලඹුවා වගේ දැන් දලඹුවෙක් අපි දැක්කාම නම් දලඹුවා ඉන්නවා පහිතනවා ගැවුනහම කසනවා නේද? අතු වෙනවා තුවාල වෙනවා ඒ වගේ නෙමෙයි සමනලෙක් දැම්මම අපි හරි ආසයි නේද සමනලෙක් ගොඩක් ලස්සන සමනලෙක් වගේ වැඩ කරන්න ඕනේ නේද මගේ දුවේ පුතේ එතකොට ඒ වගේ තමයි අපි පාසලේදී පිළිපදින්න ඕනි හොඳ දේවල් මොනවද කියලා අද ටීචර් මගේ දුවල පුතාලට කියලා දුන්නා තේරුණා නේද හරි එහෙනම් ඔව් ටීචර් ටීචර් බලනවා මගේ දුවල පුතාලට ටීචර් කියලා දුන්න දේවල් මතකයිද කියලා හරිද ලෑස්ති දේන දැන් එහෙනම් පුතාලා ගාව තියනවද අර අපේ දැන් මේ e-learning කොලේජ් එකේ WhatsApp group එකට පුතාලට දාපු නිබන්ධනය ඔව් ටීචර් හරි එහෙනම් ඒක අරගෙන අපේ පළවෙනි තේමාව තුන වසර පළවෙනි පාඩම අපේ යහපැවැත්ම කියන පාඩමේ නැත්නම් අව good behavior කියනවා අපේ යහපැවැත්ම good behavior යහපැවැත්ම එතකොට පුතේ මෙන්න මේ පාඩමේ පළවෙනි ප්‍රශ්නේ දුවල පුතාලා කරන්න බලන්න කද්ද තියන්නේ කියවන්න බලන්න හැමෝම පහත රූප දෙස හොඳින් බලන්න ලස්සන රූප දෙකක් තියෙනව නේද පුතේ ඔය පුතාලගේ නිබන්ධනේ ඔව් ටීචර් මොකද තියෙනව නේද නිබන්ධනේ
අන්න හරි ඊට පස්සේ ටීචර් හරි ඒක බලලා ඒ සතුන් දෙදෙනාගේ ලක්ෂණ ටිකක් වෙනම දාලා තියෙනවා හරි ටීචර් පොඩ්ඩක් පෙන්වන්න හරි ටීචර් කියලා දීලා ඉවරලා නිබන්ධනේ පුතාලට පෙන්වන්න ඕ මේ පුතාලා ස්ක්‍රීන් එකේ හරිද එතකොට ඒ ලක්ෂණ අර පුතාලගේ ලක්ෂණ වලට යටින් තියෙනවා අපි දැන් ඉගෙනගත්ත ටීචර් කියලා දුන්න පින්තූර දෙකේ පින්තූර දෙක කවුද ඉන්නේ කවුද පුතේ ඉන්නේ සමනලෙයයි දලඹුවයි එතකොට සමනලයට අදාළ විශේෂ ලක්ෂණ මගේ පුතාලට ටීචර් කියලා දුන්න සමනලයා මේ වගේ ඊපස්සේ දලඹුවට අදාළ ටීචර් කියලා දුන්නා එතකොට අන්න හරි සමනලයයි දලඹුවයි හරි පුතේ එතකොට ඒ අදාළ විශේෂ ලක්ෂණ අර උඩ තියෙන ලක්ෂණ ගොඩෙන් තෝරලා මගේ දුවල පුතාලා අර හිස්තැන් පුරවන්න පස්සේ ටීචර් අහනවා මොකද්ද හරි උත්තරේ කියලා මම බලනවා දැන් පුතාලා මයික් එක මියුට් කර ඕෆ් කරලා මියුට් කළා වීඩියෝ ඔන් කරලා වැඩ කරන්න ඕනි එතකොට තමයි ටීචර්ට පුළුවන් බලන්න කවුද වැඩ කරන්නේ කියලා මඩම් කවුද මොකද්ද පුතේ පරිසරය අපේ හැපවෙත් හරිද वीडियो ऑन करेला कराने मागे दूर कुत्ते तो बोले पुताला कराने का टीचर और कुत्ते क्या ने टीचर मागे वीडियो एक ऑन कराने बहने हरी कामन ने पुता होंदे तो वैरे कराने को करी दे टीचर सर क्या एटिका सर कराने एटिका सर कला दे හරි පුතේ ටිකක් වෙලා යනකොට හරියයි හරි 1 2 දැන් සර් උත්තර දැන් පුතාලා උත්තර දාලා මොකද කරන්නේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ පුතාලාගේ පරිසරයේ නිබන්ධනේ හරිද එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ පුතාලා උත්තර ලියලානේ තියෙන්නේ අපි බලමුද පුතාලා ලියලා තියෙන උත්තර හරිද කියලා හා विशेष लक्षण मनोवाद विशेष लक्षण मनोवाद मगे दुवल पुताला लिवे දැන් මෙතන කැමත කැමත දැක්වීම
පොල දලු පොල කැමත කැමත දක් අනහරි දක්වයි මහරි මගේ පුතේ ගොඩක් දක්ෂයි ඔබට දලඹුවාගේ පුතේ විශේෂ ලක්ෂණ තමයි ඇගේ ගෑවුණු විට පළුමතු වීම වේදනාවක් දැනීම අපහසුාවක් දැනීම නේද ඊට පස්සේ තියෙනවා පුතාලගේ ඔය නිබන්ධනේ ගස්වල දලු කොල කැමත කැමැත්ත දක්වයි ගස්වල දලු හරි ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා දැන් සමනලයක් වෙනවා නම් යහපත් ළමෙක් විදිහට ක්‍රියා කරනවා නම් හරි ලකුණද අයහපත් විදිහට ක්‍රියා කරනවා නම් වැරදි ලකුණද යොදන්න දෙවෙනි ප්‍රශ්නේ පුතාලා හැමෝම කරලා නේද තියන්නේ දැන් සර් කියලා කිව්වනේ වැඩක් කිව්වා හරි දැන් එහෙනම් අපි බලමුද පුතාලගේ උත්තර හරිද කියලා හරි එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නේ ටීචර් කියනවා පාසල ආරම්භ වීමට පෙර නිසි සූදානමකින් යුතුව පාසලට නොපැමිණේ මොකද්ද උත්තරේ හරිද වැරදිද පාසලේදී පන්තියේදී පවරන වැඩ නිසි ලෙස ඉටු කරයි. ඒකට මොකද්ද දැම්මේ පුතාලා? හරි. හරි හරි ලකුණ දාලා තියෙනවා නම් පැන්සලෙන් හරි ලකුණ ඉස්සරහින් චූටි හරියක් දාගන්න. තුන්වෙනි ප්‍රශ්නය. එක් කාලච්ඡේදයක් අවසානයේ අනෙක් විෂයයට සූදානම් වෙයි. ඒකේ හරි. හරි. ලකුණ දාන්න තියෙනවා නම් පැන්සලෙන් ඉස්සරහින් චූටි හරියක් දාගන්න. අපේ පුතාලා දක්ෂයනේ නේද? ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ. දීර්ඝ කාලයට මෙතව ක්‍රියා කරයි. එකට පුතාලා දැම්මේ හරි ලකුණද වැරදි ලකුණද? හරි හරි ලකුණ දාලා තියෙනවා නම් පුතාලා පැන්සලෙන් ටීචර් කලින් කිව්වාගේ පොඩි හරියක් දාගන්න ඉස්සරහ. පස්වෙනි ප්‍රශ්නේ ආගමික කටයුතු වලදී අවනතව කටයුතු නොකරයි. වැරදි. වැරදි. අන්න හරි පුතේ වැරදි නේද? අපි ආගමික කටයුතු වල වැඩ කරනකොට අවනතව ක්‍රියා කරන්න ඕනේ හොඳට අවනතව තමයි කටයුතු කරන්න ඕනේ නේද මගේ දුර පුතේ? එතකොට ඒකට උත්තරේ වැරදි. එතකොට වැරදි ලකුණ දාලා තියෙනවා නම් මගේ පුතාලා ඒක ඉස්සරහින් චූටි හරියක් දාගන්න. ඊගව ප්‍රශ්නය පාසලෙන් දෙනු ලබන නිවේදන වලට සවන් නොදෙයි. එකට මොකද්ද? වැරදි. වැරදි. වැරදි ලකුණ දාලා තියෙනවා නම් කලිස්තරෙන් චූටි හරියක් දාගන්න. අපි පාසලෙන් දෙනු ලබන නිවේදන වලට හොඳට අහුම්කම් දෙන්න ඕනි. අපිට උමනා දෙයක්ද කියන්නේ. අහුම්කම් දෙන්න ඕනි නේද පුතේ? හරි. ඒ වගේ තමයි ඊගව ප්‍රශ්නය. පාසල නිමවන සීනුව නාද වන විට ඒට අවනතව කටයුතු කරයි. හරි. හරි. අන්න හරි. පාසලේ දැන් ඉවර වෙන සීනුව නාද කළාම
සංවරව පාසලෙන් පිටතට ගමන් කරයි. එකට මොකද? හරි ලපුන. හරි. අන්න හරි මම. හොඳයි නේ. එහෙනම් චූටි හරියක් එකටත් දාගන්න. මගේ දුවර පුතාලා දක්ෂයිනේ. හරි. එතකොට මගේ දුවේ පුතේ දැන් පුතාලට ටීචර් කිව්වා දලමුවා සමනලය ගැන කතන්දරයක් කිව්වා. එතකොට පුතාලා හොඳට වැඩ කරලා සමනලයෙක් වගේ ලෝකයට හොඳ ආදර්ශවත් ළමෙක් වෙන්න ඕනි. තේරුණාද? සමනලයෙක් වෙන්න තමයි අපි දැන් අද ඉඳන් වැඩ කරන්නේ. එහෙම වැඩ කරනවා නේද මගේ දුවර පුතාලා ටික? ඔව් ටීචර්. අවස්ථාවල් මොනවද ඉස්කෝලේදී හරි තෑගි ලැබුණු විට අන්න හරි තව ඇඳුම් හම්බුණාමත් අපි ආසයි නේද අපිට සතුටුයි මට අලුත් ඇඳුමක් හම්බුණා තව මොනවද හොඳයි ටීචර් තව එක අපේ ටීචර් දැන් ටීචර් කියන වගේ පුතාලගේ පාසලේ ටීචර් ස්කෝලේ ටීචර් ඊගාවට පුතාලගේ අම්මා තාත්තා මගේ හොඳ දුව කියලා ඔළුව අත ගන්නකොට මගේ දුවල පුතාලා කැමති නේද ආසයි නේද පුතාලා දැන් හොඳට ඉගෙනගෙන දක්ෂ වෙනකොට ටීචර්ලා පාසලේ විදුහල්පතිතුමා හොඳයි කියනකොට පුතාලට චුට්ටි ආඩම්බරයක් එනවනේ අලුත් පන්තියකට ගියානේ පන්තියකට ගියාමත් වගේ අපිට අපගේ සිතට සතුටක් දැනෙන අවස්ථාවල් තමයි පුතේ ක්‍රීඩා කරන විට අපිට දැන් ඉස්කෝලේ විවේක කාලය දුන්නාම අපි හරි කැමති නේද කාලා ඉස්සලාම යන්නේ කොහෙද? පිටනියට සෙල්ලම් කරන්න යනවා නේද මගේ දුවර පුතාලා? ඔව් ටීචර්. ක්‍රීඩා කරන විට එතකොට තව මොකද්ද? පුතාලට සින්දුවක් කියන්න කිව්වහම පන්ති ඉස්සරහට ඇවිල්ලා සින්දුවක් කියන්න කිව්වහම පුතාලා ආසයි නේද? ඔව් ටීචර් කියන්න දුන්නාම ආසයි ඊට පස්සේ දැන් පුතාලා කිව්වා හරි උත්තර ගුරුවරයා අගය කරනකොට පුතාගේ ටීචර් ගුරුතුමා ගුරුතුමිය අපුතාලා වගේ කරනකොට පුතාලා ආසයි සතුටු දැනෙනවා ඊගාවට පුතාලගේ විභාගේ දැන් තුන වසර විභාග හතර වසර ඉපස්සේ ශිෂ්‍යත්ව දිනව පහ වසරේදී විභාගවලින් ජය ගන්නකොට පන්තියේ ඉහළින්ම සමත් වෙනකොට නේද ලංකාවේම පළවෙනියා වෙනකොට මගේ දුවල පුතාලාද සතුටු දැනෙනව නේද විභාග වලින් මන් තමයි පන්තියේ පළවෙනියා මන් තමයි ලංකාවේම පළවෙනියා කියනකොට පුතාලට සතුටුයි නේද එතකොට ඊම සතුටු වෙනකොට පුතාලට මොනවද ලැබෙන්නේ දැන් පන්තියේ පළවෙනියා හොඳට වැඩ කරනකොට මොනවද හම්බෙන්නේ දැන් පන්තියේ දැන් මේ විභාග වලින් ජය ගන්නකොට ඕන දැන් පන්තියේ ගුරුවරයා අගය කරනකොට විභාග වලින් ජය අරගෙන යනකොට පන්තියේ නායකත්වය හම්බ වෙනව නේද ඔව් ටීචර් නායකත්වය හම්බ වෙනව නේද නායකත්වය එතකොට නායකත්වය හම්බ වෙන පන්ති නායකය ශිෂ්‍ය නායක හම්බ වෙනව නේද ඈ
शिष्य नायक नायक නායකත්වයට අවස්ථාව දෙනවා. එතකොට වැඩි හිටියෝ උඩට හොඳයි කියනවා. මේ පුතා හොඳයි. දක්ෂයි. ගෙදර වැඩ කරනවා. එතකොට උතාලට සතුටුයි නේද? ඒ වගේ උතාලට උතාලගේ සිතට සතුටුයි නේද? දැන් මේ වගේ අවස්ථාවල් වලදී ඔව් ටීචර්. මගේ දුවල පුතාලට හොඳයි කියන අවස්ථාවල් මොනවාද? මේ පුතා හොඳයි. නෝගේ අවස්ථාවල්ද? ගෙදර අම්මට තාත්තට උදව් කරනකොට අම්මල තාත්තලා අපිට හොඳයි කියනවා නේද පුතේ? ඔව් ටීචර්. අපි විභාග වලින් පාස් වෙලා ඉස්සරහට යනකොට එහෙම ජය ගන්නකොට නේද? හොඳම ලකුණු පන්තියේ පළවෙනියා වෙනකොට අපි හොඳට පාඩම් කරනකොට පුතාලගේ අම්මල තාත්තලා වැඩි හිටියෝ අපිට හොඳයි කියනවා නේද? विविध आगम දැන් එහෙනවද කුත්තේ? හොඳට. ආ හරි. හරි කුත්තේ පොඩ්ඩක් අර කනෙක්ෂන් පොඩි ප්‍රශ්නයක් වෙන්න ඇති අනිත් ඇයට. දැන් මේ දවස්වල හැම පැත්තටම වහිනවනේ ලංකාවේ. ඒකයි. ටීචර් ඉන්න පැත්තටත් අද හරියට වැස්ස. ඒ වගේ තමයි. එතකොට කනෙක්ෂන් ප්‍රශ්න වෙනවා. හරිද? එතකොට මගේ දුවේ පුතේ අපිට දැන් මෙහෙම සිතට සතුටක් දැනෙනවා. හරිද? ඒ වගේ දැන් අපි විවිධ ආගම් අදහනව නේද? බෞද්ධ ආගම් අදහනවා, Hindu විවිධ ආගම් තියෙනවා අපි නේද? එතකොට ඒවැ විවිධ ආගමික නායකයෝ ඉන්නවා. ස්වාමීන් වහන්සේලා ඉන්නවා, විවිධ පූජකයෝ ඉන්නවා නේද? විවිධ පූජකයෝ හැම ඉන්නවා නේද? විවිධ ආගම් වල විවිධ නායකයෝ ඉන්නේ නේද? එතකොට පුතේ අපි ආගමට අනුව ජීවත් වෙනකොට නේද ඒගොල්ලෝ අපිට මේ පුතා හැමදාම දහම් පාසල් එනවා. මෙයා බොහොම හොඳ විනීතව සංවරව දහම් පාසලේ වැඩ කටයුතු කරන හොඳ බෞද්ධ දරුවෙක් කියලා පුතාලව අගය කරනව නේද මගේ දුවේ පුතේ? ඒ වගේ දැන් එතකොට පුතාලව අගය කරන අය කවුද කියලා මට කියනවා. දැන් මම ටීචර් ටිකක් කියලා දුන්නා කවුද කියලා. දැන් මට කියන්න දැන් ඒ අගය කරන අය කවුද කියලා ටීචර් කියලා දුන්නේ ඒවා පුතාලට මතක නම් කියන්න බලන්න. අම්මයි තාත්තයි අපි වෙ ඉස්සල්ලාම අගය කරන්නේ කවුද? අපේ අම්මයි තාත්තයි නේද? අපි හොඳයි කියන්නේ අපි ගුරුතුමිය අනහරි පුතේ අපිව කුංචි කාලේ ඉඳන් පුතා හොඳයි දක්ෂයි කියලා පුතාවලව ඉස්සරහට ගන්නෙ කවුද? අපේ අම්මයි තාත්තයි. අපේ අපිව අගය කරන පළවෙනිම දෙන්න තමයි අම්මයි තාත්තයි. ඊට පස්සේ පාසලේ ගුරුතුමා ගුරුතුමිය අපිව අගය කරනවා නේද පුතේ? ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා විවිධ ආගමික නායකයන් ආගමික පූජකයන් අපිව අගය කරනවා. කියන්නේ විවිධ ආගම් අදහන අය ඉන්නවා. එතකොට ඒගොල්ලෝ අදහන ආගමේ ආගමට අනුව විනීතව ක්‍රියා කරනකොට සංවරව හොඳට වැඩ කරන මොකද්ද පුතේ? කියන්නේ නෑදෑයෝ ටීචර්. නෑදෑයෝ අපි වගේ කරනවා. ඊට පස්සේ විදුහල්පතිතුමා පාසලේ විදුහල්පතිතුමා අපි වගේ කරනවා. එතකොට ඒ වගේ විවිධ ගුරුතුමා අනහරි පුතේ වගේ කරන විවිධ අය ඉන්නවා. එතකොට මේකොල්ලෝ අපි වගේ කරනකොට අපිට
आगमिक विध आगमिक स्थान वाल संवर वहसीनकोट आगमिक नायक अपीट हुंदायकोट अपीट आगे अपीट සතුටක් හම්බ වෙනවා නේද අපිට සතුටක් ලැබෙනවා නේද මගේ දුවේ පුතේ නේද ආ එතකොට මේ පිටුට ආඩම්බර වෙන්න අටුව ඒ වගේ යහපත් දේවල් අනිත් අයටත් කියලා දෙන්න ඕනි නේද අපි කොහොමද වැඩ කරන්නේ හොඳ ළමෙක් වෙන්නේ සමනලයෙක් වගේ ක්‍රියා කරන්නේ කොහොමද කියලා අනිත් අයටත් කියලා දෙන්න ඕනි තේරුණාද දැන් ටීචර් එතකොට කියලා දුන්න දලඹුව ගැන සමනලය ගැන එතකොට ඒ වගේ දලඹුවෙක් වගේ දැන් දලඹුව අයින් කරනවානේ අපි දැක්කහම දලඹුවෙක් වගේ වෙන්නේ නැතුව සමනලෙක් වගේ ක්‍රියා කරලා අපේ මේ ලෝකයේ හොඳ අන් අයට ප්‍රිය උපදවන ළමෙක් බවට පත් වෙන්න ඕනි එතකොට තමයි दक्षिणी विविध जयग्रहण हमेनोट जयग्रहण हमेन विविध अभियोग अपीट जय गुड़वाणते जयग्रहण हमेन මේ අභියෝග වලින් ජයගෙන ක්‍රියා කරනකොට දැන් ටීචර් කාලින් කියලා දුන්නා වගේ නායකත්ව හම්බ වෙනවා. එතකොට දැන් පන්තියේ නායක වෙනකොට අපිට ප්‍රශංසා හම්බ වෙනවා නේද? ආ මේ පුතා හොඳයි. ලක්ෂයි කියලා අපිට ප්‍රශංසා කරනවා නේද පුතේ? එතකොට ත්‍යාග සම්මාන හම්බ වෙනවා නේද? ඊටත් තෑගි හම්බ වෙනවා. ඊගාවට අපි පාසලේ ගාවට රටේ ලෝකයේ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා තේරුණා නේද මගේ දුවල පුතාලට ඔව් ටීචර් එහෙනම් දලඹුවෙක් වගේ වැඩ කරන්නේ නැතුව හරිද පුතාගෙන දලඹුවෙක් වගේ වැඩ කරන්නේ නැතුව සමනලෙක් වගේ වෙන්න මගේ දුවල පුතාලා අද ඉඳන් හොඳට වැඩ කළා අම්මලා තාත්තලා කියන දේ අහලා ටීචර්ලා කියන දේ අහලා හොඳට වැඩ කළා හොඳට ඉගෙනගෙන ලෝකයේ අනිත් අයට ප්‍රිය උපදවන ප්‍රිය කැමති මේ ළමයට මම කැමති ගොඩක් කියලා දක්ෂ ළමෙක් බවට මගේ දුවල පුතාලා පත් වෙන්න ඕනි තේරුණාද ටීචර් ඔව් ටීචර් ඔව් ටීචර් ඉතින් සමල්ලේක් වෙන්න වැඩ කරන්න ඕනි හරිද ආ ටීචර් मगे दुवल තාලා ටීචර් කියන දේ අහන්න ඕනේ හරිද එහෙනම් පුතාලා හැමෝටම ආයි බෝවන් ගුඩ් සරණයි බයි ටීචර් ආයි බෝවන් ටීචර් ආයි බෝවන් ටීචර් බයි මාෂ
හෙට ඉස්කෝලේ එන්න. ආ.